ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය පෙබරවාරි 17 සහ 18 වෙල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී. ඉතින් මට පේන්නේ මේ පරිසරය සූදානම් වෙමින් පවතිනවා මැච් එක ගහන්න. දැන් පිච් එක සෙට් කරනවා මැච් එක ගහන්න. හරිනේ? ඒතකොට අපි දකිනවානේ පිච් එක සෙට් කරනකොට මැච් එක ගහන්න සමහර කට්ටිය පිච් එක වැරදි විදිහට සෙට් කළා මේ ICC එකේ ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවනේ නේද? මොනවාද මේ කරප්ෂන් චාර්ජස් වලට එම ඒ කට්ටිය අහුවෙලා තිනවා. දැන් මේ මැච් වෙන මැච් එකක් ගහන්න වෙන දැන් අවශ්‍ය පිච් එක සෙට් කරමින් පවතිනවා. ඒකට අදාළව තව කාරණාවක් කියන්න කැමති. ඒ තමයි දැන් ජාත්‍යන්තර ණය හිමියන් සහ ලංකාවේ රජය අතර විරසකයක් තියෙන බව පේනවා. මොකද ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ කිසිසේත්ම IMF එකේ තුන්වෙනි වාරිකය ලබා දෙන එකට එකඟ වෙන්නේ නැහැ. ලංකාවේ රජය සහ ඔවුන් අතර ණය ප්‍රතිවිකත කිරීමේ එකඟතාවයකට ඔවුන්ට එන්න බැරි නම් කියලා. ඒක පත්තරවල, ටීවී වල, සමාජ මාධ්‍ය ප්‍රචාරය වුණා. දැන් අද අපි දැක්කා මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා ලංකාවේ රජය මේ ණය හිමියන්ට ඉදිරිපත් කරලා තියෙනවා විකල්ප ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක්. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා තව විදියකට මේ ජාත්‍යන්තර වාණිජ ණය, ඒ කියන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ISB ණය ප්‍රතිව්‍යුහගත කරගන්න විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ කතාවෙම තියෙනවා සමහර ණය හිමියෝ ISB හෝල්ඩර්ස්ලා රජය අපහසුතාවයට පත් කරන්න නොයෙකුත් තැන්වල නොයෙකුත් කතා කියලා තියෙනවායි කියලා ෂොට් එකකුත් ගහලා තියෙනවා. දැන් අපි දැක්ක ජාත්‍යන්තර පුවත්පත්වල අද පළ වෙන ප්‍රවෘත්ති වලට අනුව විශ්ලේෂකයන්ට අනුව ඔවුන් කියන්නේ මේ සාකච්ඡාව පටන් ගන්න නම් නොන් ඩිස්ක්ලෝෂර් එග්‍රීමෙන්ට් එකක් ගහන්න ඕනේ. ඒ කියන්නේ සාකච්ඡා වෙන කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරන්න බෑ කියලා. ඔය රේඩියෝ සයිලන්ස් කියලා සමහරවිට කියනවා. හැබැයි ඔවුන්ගේ විශ්ලේෂකයෝ කියන විදියට ජාත්‍යන්තර ණය හිමියෝ ලංකාවට ණය දීපු වාණිජ ණය හිමියෝ සහ රජය අතර තියෙන පරාසය ඉතාමත්ම ලොකුයි ඔවුන්ට අර නොන් ඩිස්ක්ලෝෂර් එග්‍රීමෙන්ට් එකක් ගහලා මේ සාකච්ඡා පටන් ගන්න කියලා. මොකද ඔවුන් කියන විදියට ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික ජනපද ඩොලර් වලින් මනිනකොට එහි අගය වෙනස් වෙන විදියට ජාත්‍යන්තර ණය හිමියන්ට ලැබිය යුතු පොලි ප්‍රමාණය සහ කපාහැරීම හැයා කට්ටක වෙනස් විය යුතුයි කියන දන ඔවුන් ඉන්නවා. හරි, ඒක බලපාන්නේ 2026 2027 ලංකාවේ දළදේශ නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් වලින් ඇමරිකන් ඩොලර් බිලියන 98.9ක් වෙනවද නැද්ද කියන එක අනුව. මේක පොඩ්ඩක් සංකීර්ණ කතාවක්, මේක මෙතන කරන්න මං සූදානම් නැහැ. නමුත් මෙතන තියෙන මූලික දේ තමයි ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක එකඟ වෙලා තියෙන ණය ගෙවීමේ තිරසාර්ථතාවය මත තමයි සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න වෙන්නේ. හරි, ඒක කරන එක ලේසි දෙයක් නෙමෙයි. රජය සහ මොවුන් අතර ලොකු ගැටුමක් නිර්මාණය වෙලා තියෙන බව තමයි මේ සරලව කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ. නොකුත් අපි දැක්ක විකල්ප දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ මත ඉදිරිපත් කරලා තිබ්බා මේ අපිට පුළුවන් මේක බොහෝ ඉක්මනින් මිත්‍රත්වයෙන් බේරගන්න කියලා. නමුත් යථාර්ථවාදීව මේ දේ දකින කෙනෙක්ට විශ්ලේෂණාත්මකව මේකේ තියෙන ගැටලුකාරී ස්වභාවය පේනවා. එතකොට ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ලසාඩ් කියලා කොම්පැනියකුයි මේ ක්ලිෆර්ඩ් චාන්ස් කියන මේ නීතිමය කොම්පැනියයි. ඊළඟට
ඔය නයිහිමියන් වෙනුවෙන් පෙනී සිටින්නේ රොඩ්ස්ටයිල් කියන කොම්පැනිය. ඒගොල්ලෝ මං හිතන්නේ ලෝකයේ ඉහළම මේ උපදේශක කොම්පැනියක් හැටියට තනකරනවා. ඊළඟට ඔවුන්ට නීතිමය පහසුකම් ලබා දෙන්නේ වයිටස් වයිට් ඇන් කේස් කියන ආයතනය. සහ ලංකාවේ බැංකුත් මේක අස්සේ හිර වෙලා ඉන්නවා. මොකද ලංකාවේ බැංකු කිහිපයක්ම මේ ISB අරගෙන තියෙනවා. එතකොට ඔවුන්ගේ තිරසාරත්වය පිළිබඳව ගැටලු මතුවෙනවා. ඔවුන්ට බැරි වුණොතින් එහෙම අර කණ්ඩායම් සමග එකතු වෙලා සාධනීය ණය ප්‍රතිහත කිරීමකට පැමිණෙන්නේ. ඔවුන් වෙනුවෙන් මං හිතන්නේ පෙනී ඉන්නවා නිව් ස්ටේට් හරි මොකක් හරි මේ ෆයිනන්ෂල් ඇඩ්වයිසරි හෙකුයි. මට මතක නැහැ තව මේ ලීගල් ෆර්ම් හෙකුයි ඔවුන් වෙනුවෙන් පෙනීනවා. එතකොට මේ මම කියන්න උත්සාහ කරන්නේ ඉහළම පිළිගැනීමක් තියෙන ජාත්‍යන්තර උපදේශක සමාගම් තමයි මේ හැමෝම වෙනුවෙන් පෙනීන්නේ. හරි, එතකොට ආණ්ඩුව හිතනවා නම් නෑ අපිට පුළුවන් මේක මේ අපේ මේ ක්‍රමවේදයක් හරහා හෝ තව කවුරු හරි විකල්ප කණ්ඩායමක් කියනවනම් අපිට පුළුවන් මේක කරගන්න කියලා. ඒක එහෙම වෙන්නේ නෑ. ඒක එච්චරම සංකීර්ණයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ලෝකේ පිළිගත්ත ඉහළම රොඩ්ස්ටයිල් කියන සහ වයිට් ඇන් කේස් කියන සමාගම. අවසාන වශයෙන් කියන්න ඕනේ ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව නඩුවක් පවරලා තියෙනවා මේ හැමිල්ටන් රිසර්ව් බැංකුව කියන බැංකුව. ඒගොල්ලන්ට තියෙනවා ඩොලර් මිලියන 250ක්. ඒකේ තීන්දුව දීම මාස 6කින් කල් දාන්න කියලා ලංකාවේ ආණ්ඩුව කරපු ඉල්ලීමක් නිව්යෝක් දිස්ත්‍රික් කෝට් එක සලකලා බලලා ඒ මාස 6 දීලා තියෙනවා. ඒ මාස 6 ඉවර වෙන්නේ මේ මාසේ 28 වෙනිදා. එතකොට එදාට කලින් එදාට ලංකාවේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ මන් දන්නේ වෙන නීතිඥයෝ ඉන්නවද එහෙම නැත්නම් ක්ලිෆර්ඩ් චාන්ස් මත දන්නේ නැහැ. ඔවුන් සමහර විට ඉල්ලන්නේ ඉඳ තියෙනවා තව මාස 6ක්. ඒ මාස 6 ඇතුලේ කොහොම හරි මේ ණය ප්‍රතිහගත කරගන්න බලාපොරොත්තු වෙනවා කියන මේ යෝජනාව මත. හැබැයි ඒක දෙයිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. වැරදිලාවක්ක තීන්දුවක් ලැබුණොතින් එහෙම 28 හෝ 29 හෝ ඊළඟ දින කිහිපය තුළ ඒක යම් කිසි විදියකට ලංකාවට හානි කරනම් එහෙමනම් අර බිලියන් 12මාරක් ගෙවන්න තියෙන ISP කට්ටියට ඒක විශාල රුකුලක් බවට පත් වෙනවා. එතන අපි ඉන්නේ අතිශයින්ම අවදානම් තැනක කියන එක තමයි මේ සියලු කාරණාවලින් පෙනියන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා දෙක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබුණේ.